ඔන්න උදේම පොඩි දෙන්නවම ස්කූල්ට දැම්මා. ඉතින් ඊට පස්සේ තමයි මම්මගේ දවස් ඉතුරු වැඩ ටික පටන් ගන්න. ඉතින් ගෙදර යන කලින් බේකරිය මොනවද අරන් යන්න කියලා හිතුවා. ඉතින් ඔන්න ෆ්‍රෙන්ච් බේකරි එකක් ගැන දැනගන්න ඒ වගේ මොනවද තියෙන්නේ කියලා බලන්න කැමති කෙනෙකුට මම කලින් කරලා තියෙනවා ෆ්‍රෙන්ච් බේකරි වීඩියෝ ටුවර් එකක්. ඒ වීඩියෝ එකේ ලින්ක් එක මම මේ වීඩියෝ එකට පහතින් දාන්න. ඉතින් මම බේකරි එකෙන් ෆ්‍රෙන්ච් බැගෙට් එකක් සහ හෝල් ග්‍රේන් පෑන් එකක් ගත්තා. බැගෙට් එක නම් ගත්තේ හස්බන්ඩ්ට, හෝල් ග්‍රේන් පෑන් එක ගත්තේ මම මට. ඉතින් හස්බන්ඩ්ටයි මටයි දෙන්නටම අද නිවාඩු දවස වෙලා තිනවා. එයා උදේට කෑවොත් මොන හරි නිසා මම ෆ්‍රෙන්ච් බැගෙට් එකක් ගත්තේ. ඉතින් මට නිවාඩු දවසට මම උදේම කන්නේ නැහැ, පොඩි ඒ විස්කෝඩ දාලා ඇවිල්ලා තමයි කන්නේ. එතකොට මට නිදහසේ උදේ කෑනක් ගන්න පුළුවන් නිසා. හැබැයි මම වැඩට යන දවසට නම් පොඩි ඇත් එක්ක උදේට කාලා තමයි යන්නේ. ඉතින් ඇත්තටම අපිට මෙහෙදි උදේට ඉඳියාප්ප පාන් එක හෝ දී ආප්ප බත් වගේ දේවල් නම් කවදාවත්ම කැවෙන්නේ නැහැ. ගොඩක් වෙලා ටිකක් පැණි රස දේවල් තමයි කැවෙන්නේ. ඒ කියන්නේ පාන් එක්ක ජෑම්, බටර් ගාලා ඒ වගේ දෙයක් තමයි උදේට කාලා යන්නේ. හැබැයි මම ඉඳියාප්ප ආප්ප වගේ කෑම ගොඩක් වෙලාට රැට කන්න හදනවා. ඒට අමතරව දවල්ට නම් අනිවාර්යෙන් බත් තමයි තියෙන්නේ. ඉතින් මගේ පොඩි අයටත් ලංකාවේ කෑම පුරුදු කරන නිසා මම දවල්ට රැට ඒ විදිහට තමයි කෑම හදන්නේ. ඉතින් මේ තියෙනවා මම ගෙනාපු ෆ්‍රෙන්ච් බැගෙට් එක. මම මේක පොඩි කෑලිවලට කපලා බෑග් එකක දාලා අරන් තියෙනවා. ඉතින් මේකෙන් හස්බන්ඩ් කාලා ඉතුරුනොත් මම හවසට පොඩි අයට මේකට මොනවාරි හදලාවිල්ලා එක්ක සැන්විච් එකක් නැත්තම් හොදි එක හරි රැට කන්න දෙනවා. දැන් මම යන්නේ මගේ කෑම එක හදාගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මම හෝල් ග්‍රේන් පාන් එකක් ගත්තා. මම මේක කෑලි කපාගෙනමයි ගත්තේ බේකරියෙන්. ඉතින් මේකේ පාන් කෑලි වලට පේනවා ඇති පොඩියට තමයි තියෙන්නේ. ඒක නිසා මම මේකෙන් පාන් කෑලි පහක් විතර ගන්නවා අද උදේට කන්න. මම කැමති උදේට කද්දි පාන් මේ විදිහට ටෝස්ට් කරලා කන්න. එතකොට හරි රසයි. ඉතින් මම පාන් කන දවසට අනිවාර්යෙන් පාන් ටෝස්ට් කරලා තමයි කන්නේ. අද මම පාන් කන්න යන්නේ සොසේජස් එක. ඉතින් මම මස් කන්න නැති කෙනෙක් නිසා මම වෙජිටබල් සොසේජ් එක ගත්තා. මම මේකෙන් සොසේජ් දෙකක් ගන්නවා උදේට කන නිසා. ඊට පස්සේ මම මේක පොඩි කෑලිවලට කපලා තෙලේ පොඩ්ඩක් බැදගෙන තමයි යන්නේ. ඉතින් මම මේ විදිහට උදේට කෑම එක හදාගෙන කෑවට පස්සේ ආයෙ මම කන්නේ දවල්ට තමයි. ඒ අතරතුර මම මුකුත් කන්නේ නැහැ. ඉතින් මම තෙල් ගොඩක් පෑන් එකට එකතු කරගන්න නැතුව මේ වගේ පොඩ්ඩක් බ්‍රෂ් කරගෙන අර කපාගත්තු සොසේජස් ටික එකතු කරගන්නවා. දැන් මම මේක දෙපැත්ත යන්තම් පොඩ්ඩක් බැදගන්නවා. ඒ අතරතුර මම බිත්තරයකුත් එකතු කරගන්නවා අනිත් පැත්තට. ඉතින් මම මේකට ලුණු සහ කෑලි මිරිස් පොඩ්ඩක් එකතු කරගන්නවා සර වැඩි වෙන්න. ඉතින් මේ විදිහට ඔම්ලට් එක සහ සොසේජස් එක වැදුනට පස්සේ මම මේක ලිපෙන් එලියට අරගෙන මගේ ප්ලේට් එකට දාගන්නවා. ඉතින් මම ඊළඟට එකතු කරගන්නේ මම මේ කලින් ටෝස්ට් කරගත්ත පාන් පෙති ටික. ඉතින් මම මේක ලස්සනට ප්ලේට් එකේ මේ විදිහට තියාගන්නවා. එතකොට හරි ආසයි දකිද්දි කන්න. ඊට පස්සේ මම එකතු කරගන්න මම ආසම සෝස් එකක්, හරිස සෝස් එක. මේක පොඩ්ඩක් කට දන සෝස් එකක්. මේකෙන් ටිකක් එකතු කරගත්තා. ඊළඟට මම යන්නේ මගේ කැෆේ එක හදාගන්න. කැෆේ එකේ වට මම අද උදේට බොන්නේ කිරි කෝපි එකක්. ඉතින් මම මේක මැෂින් එකෙන් හදාගන්න තමයි යන්නේ. මැෂින් එකේ පොඩ්ඩක් වතුර නම් මදි. මම මේක නිසා වතුර ටිකක් එකතු කරගෙනම කෝපි එක හදාගන්නවා. ඉතින් මේ තියෙන මගේ කෝපි මැෂින් එකේ නම් එක එක වර්ගයේ කෝපි වර්ග හදන්න පුළුවන්. දැන් මම අද හදන්න යන්නේ කිරි කෝපි එක. ඒකම කැපචිනෝ, චොක්ලට් කිරි, නිකන් කැෆේ එක වුණත් හදන්න පුළුවන්. ඉතින් ඒ හැම එකම කඩෙන් ගන්න ඕනේ Taman කැමති එක. ඉතින් මම ගෙදර අරගෙන තියෙන්නේ කිරි කෝපි එක සහ කැපචිනෝ එක. මොකද හස්බන්ඩ් කැමති කැපචිනෝ, මම කැමති කිරි කෝපි එකට. ඉතින් වැඩ දවසට එහෙම මැෂින් එකේ කෝපි එක හදාගන්න එක මට හරිම පහසුයි. මොකද මට ඒක කෝපි එක හැදෙන දාලා මට වෙන වැඩක් කරගන්න පුළුවන්. ඔන්න දැන් කිරි කෝපි එකත් ලෑස්ති. මම හදාගත්ත කෑම එකත් අරගෙන ආවා. මම ඊළඟට යන්නේ කෑම කන්න. ඔන්න ඉතින් අද උදේට කන්නේ මම මෙන්න මේ විදිහට. ඉතින් මේ විදිහට මම හැමදාම කන්නේ නැහැ. ගොඩක් වෙලාවට නිමාඩු දවසට විතරයි. අනිත් දවස්වලට යෝගට්, පළතුරු, ඒකම පාන් පෙති දෙකක් එක්ක කෙසෙල් ගෙඩියක් වගේ ඒ වගේ කෑමක් තමයි කන්නේ. විශේෂයෙන් වැඩට යන දවස්වලට උදේට ගොඩක් වෙලා කෑම හදා ඉන්න වෙලා නැති නිසා. ඉතින් ඔන්න උදේට කාලා ටිකක් වෙලා ගෙදර ඉඳලා හැම මමයි හස්බන්ඩ් එළියට ආවා පොඩ්ඩක් ඇවිදින්න කියලා.
ඉතිං අපිට මෙන්න මේ වගේ කඩයක් හමල මේකට කියන්නේ ඇක්සියොන් කියලා ඉංග්‍රීසි වලින් කිව්වොත්නම් ඇක්ෂන් කියලා තමයි කියන්නේ. ඉතින් මේකේ ගෙදරට අවශ්‍ය ගොඩක් බඩු තියව ගන්න. ඉතින් මම මේ වගේ කඩේකට මීට කලින් ගිහින් තියෙනවා මගේ අම්මගේ ගෙවල් පැත්තේ තිබිලා. හැබැයි මම පැරිස් කිට්ටුව මේ වගේ කඩයක් තියෙනවා කියලා දැනගත්තේ ළඟදී. ඉතින් ඒ දැනගත්තට පස්සේ මට හිතුණා මේකට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේකේ ගෙදරට අවශ්‍ය ගොඩක් බඩු තියනවා ගන්න. විශේෂත්වය තමයි මේක ගොඩක් ගණන් අඩුයි සාමාන්‍ය අපි කඩේකින් ගන්නවට වඩා. ඉතින් මේ කඩේ ඇත්තටම ගෙදරට අවශ්‍ය හැමදේම වගේ කියන්නේ ක්ලීනින් කරන්න අවශ්‍ය දේවල්, මේ වගේ පීගන් කෝප්ප ඩෙකරේට් කරන්න අවශ්‍ය දේවල් වගේ හැම දෙයක්ම අපිට මේ කඩෙන් ගන්න පුළුවන් ගොඩක් ගණන් අඩුවට. ඒ කියන්නේ වෙනත් කඩේකින් හරි සුපර් මාකට් එකකින් වගේ ගන්න ගානට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. එකම මේ දවස්වල හලෝවීන් එකකටත් ළඟ නිසා යාලා හලෝවීන් එකකටත් වෙනම කොටසක් වෙන් කරලා තියෙනවා. ඒකම ක්‍රිස්මස්ත් ළඟ නිසා ඔන්න සෙල්ලම් බඩුත් දාලා තිනවා වෙනම පැත්තක්ම. ඉතින් ඇත්තටම සෙල්ලම් බඩු වුණත් ගොඩක් මෙතන තියෙනවා, ඒකම ගණන් අඩුයි. ඉතින් වට මේ පේනවා තමයි පොඩි මෙතන පොඩි කාර් එකක් තියෙනවා. ඉතින් එක කාර් එකක් බොක්ස් එක 149යි. ඇත්තටම ගොඩක් ලාබයි. ඒකම තමයි ක්‍රිස්මස් වලට අවශ්‍ය ඩෙකරේෂන් දේවලුත් දාලා තිනවා දැම්ම. මම නම් ඒව දැම්ම ගන්න යන්නේ තව කල් තියෙන නිසා. ඉතින් මෙතනට ආවට පස්සේ මට මම දැක්කා තියෙනවා ෂැම්පු වර්ග සහ කන්ඩිෂනර් වර්ග. ඉතින් මෙතන මාක් වර්ග තියෙනවා, ලොකයාල්, හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර්ස්, නිවියා, ගාන්නිය වගේවා. ඉතින් ඒවා සාමාන්‍ය කඩේකින් අපි ගන්නවට වැඩිය ගණන් අඩුවට මෙතනින් ගන්න පුළුවන්. ඉතින් මම මෙතනින් අවශ්‍ය වෙන බඩු ටිකක් ගත්තා. ඊට පස්සේ අපි ගියේ කෑම බීම තියෙන පැත්තට. ඉතින් කෑම බීම කිව්වට මෙතන ගොඩක් කෑම වර්ග නැහැ. තියෙන්නේ බිස්කට්, චොක්ලට්, ජූස් වර්ග, එක්ම ටොෆි වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් තමයි කෑම බීම වශයෙන් තියෙන්නේ. අර සාමාන්‍ය සුපර් මාකට් එකේ තියෙන වගේ කෑම නැහැ. ඉතින් මෙතන තියෙනවා බිස්කට්, කේක්, ඒ වගේම ටොෆි, චොක්ලට්. හොඳ මාක් ඒවා සාමාන්‍ය කඩේකින් ගන්නවට වඩා ගොඩක් ගණන් අඩුවට. ඒක නිසා අපිත් ටිකක් ගත්තා, විශේෂයෙන් මිල්ක වගේ මාක් එකේ කේක්, බිස්කට් ටිකක්. ඉතින් දන්නේම නැතුව කඩේ ඇතුලේ පැය එකමාරක් විතර ඇවිදින්දලා තියෙනවා. ඉතින් දවලුත් වුණා අපිට බැඩි කිනීද. ඉතින් අපි හිතුවා එළිය මොන හරි කාලේ යන්න කියලා. ඉතින් අපි මේ කූල් කියන රෙස්ටුරන්ට් එකට ආවා. මේක සෙල්ෆ් සර්විස් රෙස්ටුරන්ට් එකක්. ඉතින් අපිට කැමති මෙනු එක මේ වගේ මැෂින් එකකින් තෝරලා ගන්න පුළුවන්. ඉතින් හස්බන්ඩ් නම් බර්ග් එකක් ගන්නවා කිව්ව, මම ෆිෂ් ප්ලේට් එකක් ගත්තා. මේ තියෙන්නේ මම ගත්ත ප්ලේට් එක. මේකේ ගොඩක් දේවල් ඇත්තටම තියෙනවා කන්න. ඒකම හස්බන්ඩ් ගත්තා බර්ග් සහ චීසි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකක්. මම ගත්තේ සල්මොන් එක, වයිට් සෝස් එකක්, එකට ඔම්ලට් එකක්, පොටේටෝ ස්ටේක් එකක් සහ සලාද තියෙනවා. ඒක මට මේවත් එක්ක කන්න. එක්ක බත් හරි බොන්ච් හරි තෝරගන්න පුළුවන්කම තිබුණා. මම බත් තමයි තෝරගත්තේ. හැබැයි මම හිතුවේ නෑ මට මේ වගේ බත් කප් එකක් හම්බ වෙයි කියලා. මම හිතුවේ සුදු පාට බත් කප් එකක් හම්බ වෙයි කියලා. නමුත් හම්බ වෙච්ච බත් කප් එක ඇත්තටම හරිම සුවඳයි, ලස්සන වගේම තමයි, ගොඩාක් රසයි. මේකේ රස පොඩ්ඩක් බිරියානි රසකුත් තියෙනවා. සුවඳත් ඒ බිරියානි සුවඳ වගේම තමයි, ගොඩක් සුවඳ බත් එකක්. ඉතින් ඇත්තටම මම ගත්ත මෙනු එක ටිකක් ලොකු මෙනු එකක්. ගොඩක් දේවල් තිබුණා කන්න. ඉතින් මට නම් සේරම කාලිවර කන්න බැරි වුණා. පුළුවන් තරම් තමයි කෑවේ. හැබැයි ගොඩක් රසට තිබුණා, ගොඩක් වෙනස් රසකින් තමයි තිබුණේ. ඔන්න ඉතින් අපි දවල්ටත් කාලා ගෙදර ආවා, ගත්ත බඩු ටිකත් අරගෙනම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මගේ නිමාර දවසේ උදේවරුම මම ගත කරේ. ඉතින් අද හස්බන්ඩ්ට නිමාර තිබෙන නිසා අපි දෙන්න මේක ප්‍රොෆිට් කරා පොඩි ඇත් ඉස්කෝලේ ගිහින් නිසා. ඉතින් දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ මම කඩේ ගිය පිරාවේ ගත්ත දේවල්. මම ගොඩාක් දේවල් නම් ගත්තේ නැහැ, අත්‍යවශ්‍ය වෙන පොඩි පොඩි දේවල් තමයි ගත්තේ. ඉතින් එහෙනම් අපි ආය හැමෝම මේ වගේ අලුත් වීඩියෝ එකකින් මයි ටෙස්ට් එක එකතු වුණ ඔයාල හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් ඔයාල හැමෝටම සුබ දවසක්.